ඔබත් පුංචි දරු පැටියෙක් ඉන්න දෙමව්පියෙක් නම් මේ වීඩියෝ එක මුල ඉඳන් අවසන් වෙනකම්ම හොඳට බලන්න. අද අපි කියන්න යන්නේ අවුරුද්දක වගේ දරු පැටියෙක් ඉන්න ඔයාට ගොඩක් වැදගත් කිසිම කෙනෙක් ඔයාලට කියලා නැති අපූරු දේවල් ටිකක් ගැනයි. ඉතින් මේ දේවල් ඔයාගේ යාළුවෙක්ටත් බලා ගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. පොඩිත්තු හරිම දඟයිනේ. දරුවෙක්ට අවුරුද්දක් විතර යනකම් හැම වෙලාවෙම වගේ ඇඳුම් මාරු කරන්න සිද්ධ වෙනවා. දරුවෙක් ගොඩක් වැඩෙන්නේ අවුරුද්දක් වගේ යද්දී. ඉතින් ඒ කාලෙට මල මෝත්‍ර පිට වෙන එකත් වැඩි වෙනවා. මෙන්න මේ හින්දා දවසේ කිහිප වෙලාවක්ම ඇඳුම් මාරු කරන්න ඕනේ. මේ කාලේ ඇඳුම් කඩවල් වල ලොකු අයට විතරක් නෙවෙයි පුංචි දරුවන්ටත් එක එක විලාසිතාවන් වල ඇඳුම් තියෙනවා. මෙන්න මේ හින්දා ගොඩක් අම්මලා ඒ මෝස්තර ඇඳුම් පුංචි දරුවන්ට අරන් දෙනවා. ඒත් පළමුවෙනි අවුරුද්දේ ඔබේ දරුවා ඉක්මනින් වැඩෙන හින්දා ඒ විදිහට හිතන හිතන ඇඳුම් ඔක්කොම ගන්න එපා. අපි ඔයාලට මුලින්ම කිව්වනේ ඕනෙම පුංචි දරුවෙක් අවුරුද්දක් වගේ යනකම් ඉක්මනින්ම වැඩෙනවා කියලා. අන්න ඒ හින්දා දවසින් දවස වැඩෙන ඒ පොඩිත්තාට ගැළපෙන විදිහට ඇඳුම් අඳවන්න ඕනේ. අම්ම කෙනෙක් විදිහට ඔයාගේ දරුවට ඇඳුම් ගන්නකොට එකම සයිස් එකේ ඇඳුම් ගොඩක් එකපාර ගන්න එපා. ඇඳුම් ගද්දි ටිකක් ලොකු ඇඳුම් ගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඒ වගේම මේ විදිහට ඇඳුම් ගන්නකොට සැහැල්ලු රෙද්දකින් මහපු ඇඳුම් ගන්නත් අමතක කරන්න එපා. පුංචි දරුවන්ගේ හැම මල් පෙත්තක් වගේ සිනිදුයි. ඒ නිසා හැම වෙලාවෙම සැහැල්ලු පිරිසිදු ඇඳුම් අඳවන්න. කොයිම වෙලාවකවත් ඔබේ දරුවාට සිල්ක් ඇඳුම් අඳවන්න එපා. ඇඳුම්වල තියෙන ඉලාස්ටික් ඔබේ පැටියාට හිර වෙන්නේ නැති විදිහට තියනවද කියන එක හැම වෙලාවෙම බලන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. දරුවන්ට අඳවන්න අනිවාර්යයෙන්ම පාවිච්චි කරලා වීසි කරන්න පුළුවන් නැපි වර්ග දැන් ඕන තරම් තියෙනවා. ඒත් මේවා ටිකක් ගණන් වැඩි. ඒ හින්දා සැහැල්ලු රෙද්දකින් මහපු නැපි පාවිච්චි කරන්න පුළුවන්. පුංචි දරුවෙක්ට දවසකට නැපි 30ක් විතර ඕනේ වුණත් හැම වෙලාවෙම වැඩිපුර නැපි තියෙනවද කියලා සැලකිල්ලෙන් ඉන්න ඕනේ. මේ නැපි අඳවන්න ඕන කරන කටු ඔයාලට කඩේකින් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හැම වෙලාවෙම ඔයාගේ දරුවගේ පිරිසිදුකම සනීප ආරක්ෂාව ගැන හොඳට හිතන්න. පුංචි පැටව් හරිම දඟ නිසා එයාලා ගැන කල්පනාවෙන් ඉන්න එකත් අම්මා කෙනෙක් වෙන ඔයාට ගොඩක් වැදගත් වෙනවා.